<pyatled> <speaking in immigrant> . අවුරුදු නිවාඩුව තිවරවුුණ වැඩියේ වැඩක් කෙරුණෙත් නෑ. කලාස් ගේත් නෑ. ඉඳල ඉල්ල දැන් මව පන්ති අවන්නවත් ගෙදරීම් පබයයි. බිදුු මායි මේ දවස්්ටික අප අක්කගෙන් පහුණු පාඩන්ටිකක් කහ ගත්තා. අම්මල හිතන්නේ මම මේ වලිට විහිම්ම පැටලුුණ කියලා. මම කොයිතරං කිවත් පිල්ගන්න නෑන? එහම මයිබං ඔක තේරුම් කරල දෙන්නත් බෑනි අනික තේරුම් කරන්න ගියොත් පෞගිය සීම් පවා ඇදෙනවා එතකොට නිකක් නෝන්ඩිනි ඊට වැඩි ොඳයි ටිකදස කරි මේ විදිය නිවාස අඩිස්සි ඉන්නේ එක. බින්දු. ඇයි! උඹ මොකද හිතන්න අංජලීගෙන උඹට තාමත් ඔය කෙල් මලද උළුවෙ තියෙන්නේ. ඒකකි ගැන මොනවා හිතන්නද. යන්තන් අන්ජලෙ නම මතක් කලත් අපිට උනේ නිකම් මචන්නනාගාන. අනික අපි අන්ජලගෙන දුක්ුණාගේලා මොකද උම්ඹ ඒකිව දා ගන්නද නෑනි ං. න් ඒහින්ද අපි ෝගට හොම්බදාන්න ගියාම වෙන්නේ නැති ප්‍ර්න තිවනේ එක. මඩ්නං වෙලාගට වරපපු තිනෝබක් මේ කේස්සෙට වෙලා මාසෙකරත් වැඩි එයා නිකංගොත් බැලවි නෑනි ම උන්දමලාද කියලවත්. ඕවා ගනන්ගන්න එපා දැන් ඔය අනම්මනන් සේරම් පැත්තකට දාලා විභාගකරමු. මම අබෝ පාඩන් කරන්න පටන් ගත්තා අපි දෙන්න එකතුන්නුත් පාඩමට වැඩිය කතාවම තමයි. කොහොමරි කරලා වාර විභාග පාස්සෙන්න්න ඕනේ. මාලින්ද මොකදා? ට ැන් හිතෙන අස සංන්කගෙන් හාන්න. ඇයි දැන් සීට සයක්ක් හිතර අල්ලලල්තීන. ඒවා හරිබං අට මේ දවස් ටිකිම නිංක හම්බෝන. දැන් ඒගේ යාලෝ හිතාගගේ නින්නේනි අපි දෙන්න අතර ඒම ාරිකක් තිීවා ගෙල තමයි දිගටම මේ විදිගෝ තයා හිතයිත් දන්නේ නෑ මේක නි යාලුකමක් ඉතරයි කියලා. අන්නේ පලයම්බයි යන්න ඉසංක හිතන්නේ කොහමුද කියල මණට උදන්නවාද. ඔබ ඒ ගිත්තිික කතා කරදි යෝගටයයක්න්න පැන ඇතිෙන්න්න හැ හලන. ඉතින් එයා ොත්ත බැක්කේ ඒවන් ොතෙරෙන් මොනවනතු භානි නම් හොඳයි වගේ මොකද දැනුත් ඕෝක තියනවා නැහැ කියලා කිසි වෙනස නෑනෙ. ඒ වනට කොහොදබං එකාර මහන්නේ තදයාාවගේ හිටට බයේ බෑ. බැරිවෙලාවත් විනඳ රද්ධට එයායට බෑගීවල තියෙන යාලුගම නැතිවුණොත්. ශුවර් එකට වැඩිහරිනෝ ඔබ බයිනතු ඉටපා ඕන නම් මම ගිහින් නිසංකගෙන් ආන්නක්. අනේ මේ එබ පැත්තකට වෙලා හිටපක්. මෙච්චරාරියක් කරගත්තු ට ඉතුරටික වැඩක්ද මල්ි. ිඳදුට ඉසංකකි කැමැත්ත ලැබේ කෙල්ලගෙත් කියන්න තරම් වැරදදක් නෑනේ. බින්දු මම හොරෙන් වගේ කතා කළා. මඩ්නම් දැන් අරුණුයක්ක්කව අමතක් කල දාන්න බැරි තරනමට වැදිල තිීන් එෙමචන්. පවුගිය මාසටිකේ ම ෆල්ටරඒ එකක්ත් දුන්න මේ වැඩේකාදා හරියන්න නැති වැඩක් කියල හිළ අමතක් කරන්න. ඒත් ඒක වැඩක් කුණේ නෑ. මම අංජලයක කතා කළේ ඇයට තියෙන කැමැත්තට නෙමෙයි අරුණයක්ක්ක අමතක් කරන්න පුළුවන්න්න කියලබලන්න. ඒගෙන් උනේ කකුල කඩාගත්තෙක විතරයි මට තීරෙන් ඇත්ති මචම් මෙච්චර කෙල්ලු ඉන්න රටේ වෙන කෙල්ලෙක්ගෙන මටහිඉතන්න බැරයි කියලා. මටත් තේරෙන් ඇත්තිඒක තමයි බං ඔබ හැම්වෙලේම දගලන අයිතිකාරු ඉන්න කාර එලවන්නමනි කොහොම ුණ තුඹට අරුයක්ක්කාව බොක්කටම් වැදිල තියන්නේ කියනෙ එකගෙනම් මම දන්නවා. එහෙම වනා කියලා මොනවා කරන්න දෙබං බැරිවිලාව සමන් අය අරුණයක්කගේ අදාසල්ට කැමිතිමුත් එදාට උන් දෙන්න කසා දමනී. එහෙමුණනු තුබ මොකදරන්නේ. අනිකහෙමුණූනත් අරුණයක්කට සමන්න බඳන්න වෙනවාන. ඉතින් මොකටත් තවතාවත් ඒගෙන හිතල දුක්විනින්නේ. මටත් ඒවිදිීට හිතෙනව තමයි ඒත් ඒක බොහොම් පොඩි විලාකට විතරයි ආයෙමත් කොහෙෙන් අරීඳලා අරුණක්ක මගේ ලෝකෙට එබිකං කලාම හදාගත්ත හිත කැඩෙනවා. මම කියන්නද මාලින්ද බොෝය කතාාව අන්‍යයක්ක ඇඟෙන් ඇරපන් හෙම නැත්නම් කෙලිම කියලදවා. එකට උඹේ හිතේ බරවත් අඩුවේනි. ැනටමත්තයාට මොවා තේල්ල දන්නේනේ. අරුණයක්ක්ක ළඟ ඉන්නකොට මගේ වෙනසත් තිේනවා කියන එක මටම තේරවා බං ඒහින්දම තමයි මට බය. මේ සීන්නක අපයක්කට නෝන් ඩිබී කියලා. පො පොඩ්ඩක් හිතබම් බිින්දුු. මගේම මල්ලි වෙන්න කියලා ගේීපුයාගේ මම කොහොමද ආදරයක් ගෙන හන්න කියලා. එතකොට සමාරවෙලාටයයා හිතයිත් දන්නේනෑ මං මුලින්දලම ආශ්‍රය කලේ ඇැතහිතින් කියලා. ඕකනේ මං මුලින්දලම උබට කිවේ ඔය සෞදර ප්‍රේමේ නම් අම්ම ම වයිලයක් කියලා ඇැයි ට හමරන්නක් පුළුවන් අපි උඹලගේ අක්කට කිමුම් මේක් ගැන. අපි අක්කට කියන්න උබට පිස්සුද ඊට වැඩිය හොඳයි වහබීලා එල්ල මැරණ එක මම කොහොම දෙදයාගේ මුණ බලන්නේ. පස්මා බැලුම් බල්ල ලව කරන්න බෑමචම් කරන දෙයක් ඉක්මට කරපං අක්කලාගේ විව්වාගීවරන්න කලින් එහම නැත්නම් ඕහුගේ හිතින් අත ඇල්ල දාලා වෙෙනින් කර්මාන්තයක් පටන් ගැලී. මොකද මේදින්නගේ රාස්ක්‍රමන්තනයේ හොරින් හොරින් මනාද මේ කතා කරන්නේ අපි අක්කා කාමරෙටනවා අපි දැක්කනෑ එයාට ඇහුුණද මන්ද. අන්නවාගේ යාලුව එක්කෙවිත් අක්කා ඒකනම් කිවේ ටිකක් එක විදිකට මගේ යාලුව කවුරුත් සාලි නැතින්නේ නෑ කෙලින්ම කාමරෙටිනවා. කොට ඇවිත් අපි දෙන්නව බයිට් කරන්න අදනවත් දන්නේන එහෙම කියගෙන අපි දෙන්න සාලෙටාව. අන්ජලී අංජලී නිමාශී සාලෙවාඩිවෙලා බින්ඳදු විීමමයි මූන්ට මූඩ බලාගත්තා අක්කා අපිට කතා කරන්න දදිීලා ගේ ඇතුළොට ගිය. දන්න මාලින්ද ඔයා මාත්‍යක කතා කරන්නව තාස නැතු ඇති. මම මගේ කරදරවලට ඔයාවත් ගාවාගෙන ඔයාටත් කරදර ගොඩගට අතෑරයාගේල වාහිත නොඇති. අනික මම හින්දා මේ තරම් වේදනා විදිෙන ඔයා බලන්නෝ තාාවවිනය කියල වාහිත න ඇති. මම මොගුල්ම කිවීනේ බිම් බලාගෙන හිටියා මට කතා කරන කිසිම දෙයක් නෑ. හිටිය ඇටි ආසින් පාත්තුනාවගේ අන්ජලි අපේ ගෙදරට අපගේ මමාාවදැන් කරෝ කොළ අතාෑරයා වගේ. ක් මොව අයිතනව දන්නෙදන්න. බැරි වෙලාව තරනයක් අත් දැන්ාාවවොදනන් තවත්තනාතයි. එදා වෙච්චි දේට මටවාගෙන් සමාව ඉල්ලන්න බෑ. මොකද මම දන්නවාඒ වරදක් නෙමේ කියලා. මොකද මම දන්නවා ඒක සමාව දෙන්න පුළුවන් වරදක් නෙමයි කියලා. එක පාරක් නෙමේ දෙපාරක් මමහින්දවාට එමිනිහගෙන් ගුටිකන්න වුණා. කොල්ලෙක් වෙලාත් මෙච්චරයක් වෙලාත් තුවා ඉවසේ මමහින්ද කියලා මම දන්නවා අමාල්ලින්ද. ඒනත්තුවාගේ දුකට ඔය වේදනා විදින ගොට මට ඔයාලඟට ඉන්න බැරි වුුණා. ඔයට කරදර තින් ඇති කියලා මට තේරනු අන්ජලි මම එදත්වාට කිවවානේ මේක හින්ද අපි දෙන්න ලොකු අමාරෝක වැටනවා කියලා ගියන් වාට ගොඩා කාදරය කරනවා වෙන්න පුලුවන්. ඒ හින්දම් මිනි බය ඇති ට එයා නැති ඒ කියලා. ඒ ඉරිසියාට වෙන්න ඇති මේ බලු වැඩ හැමේකම කරන ඇත්ති. ඉතින් ඒක එහෙමුණ කියලා තවතාවත් මට මේේදීට වගගේ බයිට් එකකවෙන්නබේ. න්න ඕන දිටම අන්ජලි එකකි ගහන්න පටන් ගත්තා නිමාශ මගේ දයා බල්ල අංජලි වල් ගත්තා මගේ හිතරත් ගොඩ ලොකු දුකක්ත් තිෙනවා ඒහුනත් මේක තවත් දුරගෙනියන්න නම් බෑ. ඊට පසේ දවස ගියාන් හොදරම ගහල තින අන්ජලීට යාලු අතේ මටත් පනිීඩේ වෙලා තිබුණ කපුකන් නොකර පරෙස්සං වෙල ඉන්න කියලා. ඒකෙන් පස්සේ මටත් හරි බයයි නිමාශි තමාරුවෙන් වචන එක තුකරන්න කතා කළා මම දික හුස්ම් පිට කලා මේක පැටලුුණු නූල් බොලයක් වගේ. පැටු අරින්න ම උත්සාහ කොත් ෙන්නේ තවතවත් කැටගහැන එක විතරයි. ඒ ඉන්න හොඳමදේ නූල් පන්දුු අයිතිකාරයටම දෙන එක තමයි. අප අක්ක බීම වගේකුත් තර්ගෙනාවේ ඒ වෙලා. මමක්කගේ මූුණ දිහාවත් බැලිවිෙන. තා බොඩ්ඩෙන් එදා අපි නො එන්න මූට මුණවෙද දන්නෙත්නෑ. ඔය පොඩ්ඩක්හරි මේකත් තේරුම් ගන්න තව තවත් ඔය දෙන්න කතා කරන්න යනයකින් වෙන්න දෙැත්තම ඉන්න එවුන් ගගන්න එක විතරයි අපිටිකා ශේප්ෙක ඉන්න හැදුවම කියියන් එන්න කරට මේ පාරණං ූට කියල දෙනවා කටවාගෙන ඊට පන්ගේලා. කිව්වට තරාවෙන්නේ පාං්ජලි මීට පස වාුුණා තබිත් එක කතා කරන්නේ එන්නේ නැත්නම් හොඳයි. ඕගේ වැරදදන්න මේ ඒවඋත් මීට පස්සනම් අපි බලා එන්නේනෑ. මම බින්දුගේ කතාරට මුකුත් කියන්න කියනෑ. අංජල ඒග පාට මොලු ඉස්වා. ඒ ඇස් දෙක හොඳටම රතු වෙලා. මංහින්ද ඔයාට ආයෙත් කරදර වෙන්න මම ඉඩතියන්නේ නෑ. ඔයා ඕන තීරණයක් ගන්න මාලින්ද මම තරානෑ. අපි අ ො ගැෙනනි නැතු ඉද ොංචලි? ඒක තමයි කරන්න තියෙන හොඳමදේ. අංජලි මගේ දයා බෙලවා. කිසිම දවසක කිසිම වෙලාක බලබපු නැතිවිදිීටය මගේ දියයා බලාගෙන හිටිය. බිින්දුු ඉන්‍යමාශී කරගන්නයක් නැතුව බිම් වලාගත්තා. තා මාම තංජලිග ඇස්සලින් කඳළු ගරනවා එයා ඒ වි දිීරමු ටික වෙලාවා කීටිය. අපි අන්නම් මාලින්ද කාත් කවරු නැතුව එහිටපු වෙලාක යාමට උදව කලා ඒකට ගොඩ අප පින් ඒුනත් ඒ හින්දම ඔයා ගුටි කන්නත් වන. ම දන්නවා ජාති ාතිවත් මම කරපුයේ පවට වන්දිගවන්න මට බෑ. මේක මට ලැබුණ හටි මාලින්ද දැන් නොක්කම ඉවරයි. ටික වෙලාගින් න්‍යමාශී අන්ජලී යන්න ගිය මට කිසිම දෙයක් හිතාගන්න බෑ. දැන් ඒක ඉවරයි නෙබං දුක තමයි ඒත් මොුණවා කරන්නද ලෝක ඇටිහෙම තමයි. මහරෑ ගොඩාක් වෙලා යනකක් නනිද කියන එක පේනතෙක් මානෙකටව තාවනෑ. අංජලයෝ පල්ලවනි පාරට මුණ ගැහනු ඇැටි එයාට පුස්ස කාලෙදි විරුරපු එකක. ස්තකාලෙදි ගුටිකාපයක හමදෑම මුල හිතල මහිතට ආාව. කිසිම දසක මට අන්ජිලිය අමතක් කරන්න බෑ. මගේ ජීත කාලෙදි කුණදුලේම හද්ද තුන්නේයා. මට මොතරෙන විදිට ම අංජිලීට ලංගුණා. අන්ජලි වයිති කරගන්නත් ගිහන්ගේ ඒගේ ආදරය කරලදන්නවත් මට ඕන වනේ නෑ. ඒ වනත් අනේ මන්ද හැමවෙලේම අන්ජලල් ලංවෙලා යාගේ දුකාහන්න මගේ හිත ආසාකරපු ඉති්‍ය මොම දන්නවා. ඒක ඉන්ද වවෙන්න ඇති මගේ හිතර මේ තරක් අංචලගෙන දුක යිතෙන්නේ. අරුණනියක්ක්කගේ සමන්ගේ සම්බන්ධ ැනගත් දවසිනිලලා මට ඕනුනනි ංජිලිටි ලංග වෙන්න. ඒවිදිටහරි මගේ පාලුව නැති කරගන්න මට ඕනෙ වුණා දැන්ඒ හැම දෙ ඇම්මිවරයි. කාමරි ජනල්ලින්ං හිතල හුලං සැල්ලක් ඇවිත් මගේ ඇගේ බැදුුණ. අංජිලි තේ හුළඟ වගේද කොහෙදෝ දන්නේ නැති දැනගීදං ඇවිත් මටලං වුණ ඒත් මගේ හිතඇතුලි හුළං ගොදක් වොගේ දැවැඩි දැවැටි තියෙන්නේ අරුණගේ සුදුද ීතරයි. වෙන කාටොත් හිත ඇතුලි ඩක්නෑ ඒක සුල්ලගක් කොගේෙන් පිට වෙලාගත්? ම දන්න අ ුණ යක්ක සුවඳද ඉතරක් හැමදාමන් මගේ හිතයක් තුල දිලතිෙනවා. රත්තරං අරුණයක්කේ ඒ සෝඳ විතරක් මගෙන් උදදුරගන්න නම්ේ ා.